එතෙන්ට ගිහින් ඇඳුම් වල කුණු ගා ගන්න නැතුව හරිද අම්මට වැඳලා පුළුවන් නම් ඉබලා එන්න අම්මව අම්මල් බලයි යකෝ මේ මේ වැඳපු නැති කර මොකද මේ වෙලා තියෙන්නේ කියලා සමහරට අහන්න තියලා තියෙනවා උඹට කීයද ඕන කියලා ෂේප් එකේ ඔච්චර වඳින්න ඕනේ නැහැ කීයද ඕන සමහර අම්මලා දන්නවා ඔයගොල්ලන්ගේ හැටි නිකන් උපකල්පනය කරන්ඩ අම්මා නැති වුණා කියලා ආරංචියක් Tamanට එනවා කියන තමන්ගේ ජීවිතය අවාසනාවන්තම පණිවිඩය නෙමෙයිද සමහර කොල්ලෝ ඉන්නවා අම්මා කතා කරනවා කතා කරනවා කතා කරනවා 10 15 සැරේ අම්මා කෝල් කරනවා අවුලන්නේ සයිලන්ට් දානවා නිකන් ඉන්නවා හැබැයි සරුවාංගේ අලු වෙලා පිච්චිලා යනවා වැටෙනවා තාත්තා කියලා එක්කෝ අප්පච්චි කියලා වැටෙනවා කරන්ට් එක වදිනවා වගේ වෙනවා නිකන් හිත ගැස්සිලා යන්නේ නැද්ද සමහර වෙන් ඉන්නවා බූට් තැබීම කියන එක උගේ විනෝදාංශය ඌ ආපිකෝ එකේ වගේ වැඩ කරන එකෙක් දැන් සමහර ළමයින්ගේ මේ මේ ඩෙන්ටි කාඩ් එහෙම අරගෙන බලපුවාම මේක මහසෝන දැකලා වගේ එකේ ඉන්නේ මට දැන් අවුරුදු 31යිනේ තාම මං ගෙලිදෙන් එළියට එනකොට මං අපේ අපේ අම්මා මාව ඉඹිනවා අප්පච්චි මාව ඉඹිනවා දැන් හිතන්නක සමහරලට අප්පච්චි වත්ති වැඩ අපේ අර ගෙට හැවෙතේ තම් පොඩි කැලලක් තියෙනවා ඒකේ එයා ඔය එළවලු එහෙම හදනවා දැන් රිටයර්ඩ් දැන් ඉතින් වවන්නෝ දිනන්නෝ කියලා බලන්න ඕන බැහැලා වැඩ ඒක කරවිල වැල්ලේම හදලා තියෙනවා තම මේ මෑතකත් දැන් අප්පච්චි ඈ තර මේ ඒ කරවිල වැල් වල මෙහෙම පවුරු ගගා මොන හරි මේ අර පෝර දානවා මොකක් හරි කරනවා මං එතෙන්ට ගියා පන්තියෙන් ලෑස්ති වෙලා මම ඇඳගෙන කරගෙන මම එතෙන්ට ගියා ගිහිල්ලදී මම ඇඳලා මෙහෙම මූණ අල්ලනවම අල්ලුරි මිනෝ එහෙම තමයි මම ඉන්නේත් හරිද තව ඉතින් මට මේ මා මෙමිනා ඉන්නවා ඒක හරි නමුත් මේ අයකේ වැඩදී ඉතින් එක්කෙනයි හරිද එක්කෙනයි දැන් අපි නංගි හැම දැන් මේ ගෙදර ඉන්නකොටත් මට නංගිවත් ඉඹලා එන්නේ නංගිටත් මේ නංගියත් මූණේ ඉඹලා ඔළුව අත ගාලා එහෙම තමයි ඉන්නේ ඇයි ඒක ඒක වටින්නේ ඇයි ඇයි වටින්නේ එක දරුවෙක් හිටියා 2015 ඒ ලෙවල් ඉන්නකෝ ඔව් 15 ඔව් 15 කියන්නකෝ 16 වුණත් කමන්නේ මේ මේ විස්තරය වැදගත්නේ හරිද දැන් මොකද සමහර විට දැන් ඒ දරුවා අඳුරන කවුරු හරි මේ පන්ති ඉන්න ඕන නැහැ නෑ දැව ඉන්නවනේ එයාට මේ කතා කියලා තියෙන බුණ නැත්නම් මේකේ ප්‍රසිද්ධ කතාවක් මොකද මේ මම නාරමල පන්තියේ තෝක කියලා තියෙනවා මේ ඒ කාලේ ආ දැන් මම දැන් නාරමල කරන්නේ නෑනේ එතකොට මේ මම කියන්න කිව්වේ දුවෙක් ඒ ළමයා දුවෙක් ගෑනු ළමෙක් ඇවිල්ලා දවසක් අඬනවා ඉවරයක් නෑ මම බැරිම තැන මේ කෙල්ලව ගෙන්නගත පන්තිය පැත්තකට පන්තියේ ළමයිම බය වෙලා මට ඒක ළමයි එච්චර නෑ පන්තිවල මේ 20-30 වගේ තමයි ඉන්නේ හරිද? ඒ ළමයි ඔක්කොම ඉතාල එකට ඇස් ගැටෙනවනේ. මම පැත්තකට අඬගහන ගියා. අඬගහන ගිහින් මං හෙවයි පුතේ. කතා කරගන්න බෑ. හරිද? අර මේ මේ දැන් අර ගගර ඉකි ඉකි ගහන්නේ. එහෙම මේ කෙල්ල ඉකි ගහ අඬනවා. පස්සේ චුට්ටකල අඬන්න දුන්නා දැන් මේ කතා කරගන්න බෑනේ. කද කතා කරන්න පටන් ගන්න මට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. රෂියන් වගේ මොනවද කියනවා? ඊට පස්සේ මම ආයෙම ටිකක් නිවෙනකන් ඉඳලා මං ඇහුවා ඇයි පුතේ හා දැන් මං හිතුවා ටක්කෙටම මේ මොකක් හරි බූට් සීද්දියක් කියලා ඇයි ඉන්නවනේ මේ සූට් බූට් පෝසෝ බූට් මයි කන්නේ ජාතිකා දැන් උන් හැන්නේ හැමදේම දන්නවා ජාතික මල නිල්මානෙල් ජාතික ගස නාගස ජාතික ආහාරය බූට් බූට් සමහරවන් ඉන්නවා බූට් තැබීම කියන එක උගේ විනෝදාංශය ඌ ආපිකෝ එකේ වගේ වැඩ කරන එකෙක් බූට් මයි උගේ ජීවිතේ ඌ දකින කාට බූට් එක ගන්න දිනවා මම හිතුවා ෂුවර් සූට් බූට් පූසෙක් ඒත් කමක් නැහැ දරුවෙගේ දුකක් ඉස්සර අපි හිත සංවේදී වෙනවා කරන්න එපා කියපු දේ නොකරත් කරන්න එපා කියපු දේ කරලත් දුන්නවාද පිළිගත්තේ නැතත් අහනවා වලදන්නවද මගේ ජීවිතේට මම බලාපොරොත්තු නොවෙච්ච දෙයක් කියලා මම කිව්වේ
අනේ සර් මේ දැන් කෙල්ල සාමාන්‍ය විදිහට කියනවා තාත්තා නැති වෙලා මම කෙටියෙම කිව්ව තාත්තා නැති වෙලා තාත්තා නැති වෙලා කියන ආරංචිය මේ දරුවට දීලා තියෙන්නේ තමන්ගේ මේ යාළුවෙක්ගේ ෆෝන් එකට කතා කරලා මේ කෙල්ල දැන් ඉවස ගන්න බැරුව අඬනවා මේ කෙල්ලට වැඩිම දුක මොකටද දන්නවද එනකොට තාත්තක තරහ වෙලා අවිලා තියෙනවා නිකන් හිත ගැස්සිලා යන්නේ නැද්ද තාත්තට හොතට බැනලා අවිලා තියෙනවා මං කිව්වා ඇයි උඹ බැන්නේ ඇයි බැන්නේ මොකද්ද උනේ මොකද්ද බූල් බෑන්ඩ් කියලා මගුලක් තියෙනවද ඔළුවේ දාන හරි බෙල්ලේ දාන හරි මොකක් හරි ගැට ගහ ගන්න එකක් ආන් ඒ මගුලක් කියලා සල්ලි දීලා නැහැ ඔය තියෙන්නේ ගෙදර තියෙන්නේ මේ මේවා දාපම් මේ මේ වෙලාවේ සල්ලි නැහැ කිව්වලු බූල් බෑන්ඩ් එකක් ගන්න සල්ලි දෙන්නේ නැද්ද කියලා එන්න ගේමක් ඇදලා ගෙදර ඔය එහෙම ඉන්න කෙල්ලෝ ඉන්නවා මල් මේ මල් වගේ හිටියට මගේ අප්පා ගෙදර හා යක්ෂ දිස්ති තියෙන්නේ කන්නේ නැහැ ආ සමහරවන් කන්නේ උන් උපවාසී උපවාසී තාත්තලාට අම්මලාට රිදවන්න නොකා හිටපුවයි මේ පන්ති ඇති ඒ කියන්නේ තමන් බඩගින්නේ मुले पड़ा का मैं खोलोत कर मिट्टिया समहार दम आगन को भी सर वाला दम मैं दरुआट आरोपण में सर दंग अद मे पंती है थी लमाई तात वली दागन आप अम्मा एक वली दागन आप अम्मा बेनल आप लमाई है थी मे पंती अद वाला गिदर यान कोट गिदर सुधुकोटी दालना මේ මේ කියන එක මූසල කතාවක් කියලා හිතන්නේ දැන් සමහරවන් ඉන්න පුළුවන් බක පඬිතු ඉද්දකින් යකෝ මේක කියන කතාව හෙන ගහන්න මේකට තූ තූ තාට්ට මුතුකලයා එහෙම හිතන උන් ඇති තමන්ගේ මුණට කියලා ගහ ගන්න ඕන මේක කියද්දි එහෙම හිතනවනะ මම කියනවා මේ දරුවෝ දෙමාපියෝ එක්ක තරහ වෙලා මේ පන්තියට ආපු ළමයි ඉන්නවනම් අද ගෙදර යනකොට ගෙදර සුදු කොටි දාලා පාලං කොටි දාලා මරණදර සමිතිය කට්ටිය ක්‍රැස් වෙලා කතා බහ කර කර හිටියොත් ගෙදර යනකොට ඒ නැති වෙලා තියෙන්නේ තමන් උදේ එනකොට තරහින් හිටපු අම්මනම් තමන් තරහින් හිටපු තමන් උදේ එනකොට බැනලාපු තාත්තනම් කොහොමද දරුවනේ ඉස්සරහා ජීවිත කාලේ හිත හදාගෙන ඉන්නේ මඩගෙන කොහොමද ඉස්සරහා ජීවිත කාලේ හිත හදාගෙන ඉන්නේ කියලා මැරෙනකම් ඔයාලා මැරෙනතුරු අම්මගේ තාත්තගේ රූපේ මම කියන්නේ හේතුව මම හේතුව කියන්නේ මොකද නැක මම නොකේ ඉන්නංගු මම කියන්නේ විශේෂ හේතුවක් නිසා දැන් ඒ දරුවට හෝ දැන් මේ පන්ති යම් දරුවෙක් ඉන්නවා නම් හොය දේ කරලා ආපු හෝ දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් ඒ දරුවන්ට ගෙදර යනකම් හදිස්සි වෙන්න ඕනද අම්මගේ මූණ දකින්නකම් හදිස්සි වෙන්න ඕනද අම්මල ඉන්නකම් අගේ තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ තේරෙන්නේ කොච්චර තේරෙනවා කිව්වත් තේරෙන්නේ නැහැ මේ වෙනස මන් තේරුම් ගන්න උදාහරණයක් කියන්නම්කෝ මම දැකලා තියෙනවා දෙමව්පියන්ගේ මලගෙවල්වල ගොඩක් දරුවෝ අඬන විදිය. මම දැකලා තියෙනවා. අඬන්නේම ඒ අම්මා Tamanට කළ උපකාර සිහි කර කර. අනේ මගේ අම්මා දැන් නෑ සර්. මින් පස්සේ කොහොමද සර් කවුද සර් මට උදේට ඇහැරවන්නේ? අනේ මගේ අම්මා ඉන්නකම් මගේ ඔළුව අත ගාලා හරි ළඟටවිල ඇහැරවනවා සර්. බත් එක බැඳලා දෙනවා සර්. ඒක අඬනවා. දැකලා නැද්ද? මලමිනිය ළඟට ගිහින් බදාගෙන වැළපෙනවා ආ කවුද අම්මේ මින් පස්සේ මට ඉන්නේ කවුද මට ඉන්නේ කියලා බොහෝ අම්මල මන් දැකලා නැහැ දරුවා කළ උපකාර සීකර කරන්න මන් දැකලා නැහැ මේක තාත්තලට ගලපගන්නේ තාත්තලත් එහෙම තමයි තාත්තලත් එහෙමයි දෙමව්පියෝ දරුවෙක්ගේ වියෝගදී අනන්නේ කරපු උපකාර සීකර කරන්නේ මේ උඹලගේ උපකාර එයාට තඹ දොදිනවද වැඩන්නේ උපකාර බලාගෙන උඹලව ඇතිදැඩි කරනවනේ මේ පුතේ. අම්මා තාත්තලා මගේ පුතාලව ඇතිදැඩි කරලා තියෙන්නේ උපකාර බලාගෙන නෙමෙයි. උපකාර බලාගෙන දරුවෝ හදන්නේ කිසි දෙමව්පියෙක්. කිසි දෙමව්පියෙක් හදන්නේ දරුවෝ උපකාර බලාගෙන. දරුවෝ අනාගතේ Tamanට සලකයිද? සලකන්න නැද්ද? රටයයිද? ආය ලංකාවට එන්නේ නැති වේද? ඒවා බලලා නෙමෙයි සලකන්නේ. දෙමව්පියෝ ඇතිදැඩි කරන්නේ දරුවෙක්ව සෙනෙහස පුරව පුරව. සෙනෙහස් කඳු ගගහ තමයි දරුවෝ හදන්නේ. සෙනෙහසමයි වෙන කිසි දෙයක් නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න අය අතරින්
ජීවිතලේ ඉන්න ගිහි අය අතරින් තමන්ට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව ධාරක ස්නේහයෙන් කවුරු හරි කෙනෙක් තමන්ගේ තව කෙනෙක්ව පෝෂණය කරනවා නම් ඒ දෙමව්පියෝ තාත්තලා අම්මලා කියලා නැද්ද අපිට නම් කමක් නැහැ අපේ කාලේ ඉවරයි උඹ කොහොමද ජීවත් වෙන්නේ උඹ හිතපන් ඔය පාඩන්න කර ඉන්නකොට කියලා බැනලා නැද්ද පසපැතර ඉරේලිය වටන ගන්න නිදා ඉන්නකොට කෙල්ලන්ට එහෙම බයිනෝ ඇවිල්ලා කොස අතේ තියාගෙන දැන් මේ දර්ශනේ සිහි කරන්නකෝ දොරටුවේ හිට ගන්නවා මෙහෙම දැක්කහම ඉතින් අය මොන නිදිමතද නේ ආ සමහර කොල්ලෝ ඉන්නවා අම්මා කතා කරනවා කතා කරනවා කතා කරනවා 10 15 සැරේ අම්මා කෝල් කරනවා අවුලන්නේ සයිලන්ට් දානවා නිකන් ඉන්නවා හැබැයි සරුවාංගේ අලු වෙලා පිච්චිලා යනවා වැටෙනවා තාත්තා කියන එක්කෝ අප්පච්චි කියලා වැටෙනවා කරන්ට් එක වදිනා වගේ වෙනවා ඉතාම ගෞරවයෙන් තමයි කතා කරන්න අප්පච්චි ආරේ එනවා සද්ද පූජාව මතක තියාගන්න විශේෂයෙන් කෙල්ලෝ මේ මෙහෙම හිටියට මන් දන්නවා උඹලා ගෙවල් වල ඉන්න විදිය ඔව් ඔව් ආබේ අම්මා තාත්තා එක්ක හරි ආදරෙන් ලෙන්ගතු ඉන්න දුවලත් ඉන්නවා කොල්ලොත් එහෙමයි ආ එහෙමයි ඉන්නවා ඒ දරුවන්ට අද හදිස්සි වෙන්න ඕන ගෙදර යනකම් නිකමට හිතලා තියනවාද අම්මා මැරුණොත් තාත්තා නැති වුණොත් තාත්තා මැරුණොත් මට මොකද වෙන්නේ කියලා ඔයගලන්ට මොකද වෙන්නේ කියලා හිතන නිකන් උපකල්පනය කරන්නකො මේ මේවා හිතන්න ඕන මේවා මේ අසුබ දේවල් හොඳ නැති දේවල් කියලා ඒ මහා බූරුව තමයි මේව කල්පනා කරන්නේ කොහොමද කියලා දැන් සමහරවෝ දැන් මේ මරණයක් ගැන කතා කරන්න කැමති නෑ ඇක්සිඩන්ට් එකක් ගැන කතා කරන්න ඒ කියන්නේ උන්ට මේව වෙන්නේ නෑ දැන් අපි කතා නොකර හිටියා කියලා නොවිතියි අහිම තොත්තනම් වෙන්න එපා ඈ තොත්ත බබුණන් වෙන්න එපා එහෙම උන්ගේ වැඩක් නෑ රටට නිකන් උපකල්පනය කරන්න අම්මා නැති වුණා කියලා ආරංචියක් තමන්ට එනවා කියන තමන්ගේ ජීවිතය අවාසනාවන්තම පණිවිඩය නෙමෙයිද ඒ අවාසනාව 10 ගුණයකින් වැඩි වෙනවා එදා එද්දි අම්මලාට වැඳලා අපු නැති වුණට මොකද අම්මා තමන්ට උපත දුන්නු තමන්ට ජීවේ දුන්නු අම්මට අන්තිම ගෞරවයවත් කරලා නැහැ අන්තිම ගෞරවය කරලා නැහැ දැන් ඕක සමහරලාට නොහිතා සිද්ධ වෙන අවස්ථා තියෙනවා දැන් උදාහරණයක් හදිසි මේ වෙන් වෙලා ගියේ දෙන්නේ හැබැයි රණ්ඩු වෙලා නැහැ රණ්ඩු වෙලා අම්මට ගරහලා අම්මට බැනලා නම් ගෙදරින් ඇවිල්ලා තියෙන්නේ කාලකන්ණි කියලා තමයි කියන්න තියෙන්නේ ඒ නිසා මයි පුතේ මේකයි මේකයි උඹලා දුක් විඳිනවට උඹලේ අම්මලා කැමතිත් නැහැ උඹලට අවංක වාදරය කරන ගුරුවරු කැමතිත් නැහැ උඹලා දුක් විඳිනවට කැමති නැහැ ඒ නිසා උඹලට ගුරුවරයෙක් අවංක වාදරය නම් ඒ ගුරුවරු උඹලට අවංකව මාදරේ නම් උඹලට උපදෙස් දෙන්නේ අම්මලාට තාත්තලාට වඳින්න එපා කියලා නෙමෙයි අම්මලා තාත්තට වඳින්න ඕනේ නැහැ මම වැඳලත් නැහැ ඒක අවංකව ආදරය කරන එකකින් කටින් පිට වෙන එකක් නෙමෙයි ඔක දැනෙන්නේ ඔක වුණාම අම්මා තාත්තා ඉන්නකන් දැනෙන්නේ දැනෙන්නේ පිසුද ඒ නිසා මගේ පන්තියේ දරුවෝ උඹලා මගේ පන්තියේ දරුවෝ පන්තියේන හැම දවසකම ගුණ ධර්ම අහනියෝ බයෝටිකත් ඉගෙනගෙන ಗುಣ ටිකත් ඉගෙනගෙන යනවා මගේ නමට හරි ගරු කරලා ගෙදරින් එනකොට අම්මෝ හොයාගෙන ගිහින් වඳින්න ඕන සමහරට වළං හොද හොද ඉඳී එතෙන්ද ගිහින් ඇඳුම් වල කුණු ගා ගන්න නැතුව හරිද අම්මට වැඳලා පුළුවන් නම් ඉඹලා එන්න අම්මෝ අම්මල් බලයි යකෝ මේ වැඳපු නැති කර මොකද මේ වෙලා තියෙන්නේ කියලා සමහරට අහන්න තිර තියෙනවා උඹට කීයද ඕන කියලා ෂේප් එකේ ඔච්චර වඳින්න ඕනේ නැහැ කීයද ඕන සමහර අම්මල දන්න ඕගොල්ලන් ගේටි කියන අම්ම සල්ලි ඕනේ නැහැ එදා දිනේසර් පන්ති කීපේ ගහලා මගේ ඇඟ හිරි වටුණා කියලා. හරිද? තාත්තා හොයාගෙන ගිහලා වඳින්න ඕනේ. ඒ නිසා අම්මා තාත්තා විතරක් නෙමෙයි හැමෝටම දැන් මේ පන්ති වලින් එළියට යනකොට පන්තියෙන් එළියට යනකොට මේ හා හරි එනම් දැන් හොඳයි ඔක්කොම ලෑස්ති වෙන්න කිව්ව ගමන් ගත්තා කළුව මාරපණ ගියා වගේ ගත්තා අරව ටික පෑන මේසේ උඩ පොත මේසේ උඩ ඔක්කොම මේසේ උඩ පැන්සල් පෙට්ටියයි බෑගේ ගත්තා දිව්වා. මේ මේක අස්කරන රාජපක්ෂ මාමා රාජපක්ෂ මාමා මේ මේවා අස්කරන ඒ මනුස්සයා හැන්දෑවට පෑන් මෙහෙම මේකක් අරන් එන්නේ සමහර දවස්වල. ඇයි මේ ළමයි ගේනවා තියලා යනවා පිස්සු. ගෙදරින් ගේනවා තියලා යනවා. ගෙදර ගිහින් බණුන් අහනවා. අම්මගේ කුඩේ බැරවීම කොහමද? කුඩේ බැරවීම.
සියලු දෙනා ජීවිත කාලේ එකම තවක් කරේ මූණ දෙන දරුණු ගණේ කේද වාචකේ අම්මා විසින් දුන්න කුඩේ බැරි වී ගිහින් ඉවරයි මැද්ද එනයක් ගහලා මැරුණා නම් හොඳයි Tamanට කියලා හිතෙනවා ගෙදර ගිහින් අහන්නේ බණු කන්ද මතක් වෙනකොට මාත් විඳලා තියෙනවා කුඩේමනේ බැරි වෙන්නේ කර්මය කියන්නේ වහිනවා වැස්ස දැකද කුඩේ බැරි වෙනවා මේ ඒ නිසා මේ ගෙදර යන්න තදියන් වෙන්නේ නැතුව නැගිටලා සිහි කරන්න මේ ගුරුවරයා මට උදේ ඉඳන් ආදරෙන් ගන්නවා කවදා හරි මම හම්බ කරගෙන කන රස්සාව මට ගන්න මේ ගුරුවරයා මට උදව් කරන්නේ සමහරට කවුද දන්නේ ළමයි ඒ ආයිබුවන් කියන එක දැන් මම නම් උඹලගේ ගුරුවරයා උඹලට මාව හම්බෙන්න අන්තිම දවසද කියලායි මම මැරේද කවුද දන්නේ දැන් ওই වාහනේ යන වේගේ අපිට පන්ති පරක්කුනම අයියෙන් යනවා අපි ඔයනක වෙලාවක හැප්පුණොත් නම් ඉතිරි වෙන්නේ නැහැ ඉතින් පොසිලයක්වත් හොයාගන්න ඒ නිසා අන්තිම වැඳීමද කවුද දන්නේ ඒ වෙලාවට ඒ ගරු සත්කාරයේ දක්වලා යන්න දැන් සමහර ළමයි මේ පාරේ හම්බ වෙනවා රොබ්බගෙන යනවා යකො මොන වරදක් කළාද අපි ගල ගියා බිත්තරය හිර වුණාවා එහෙම නැතුව මේ කතා හිනා වෙලා මිනිසුන් හිනා වෙන්න පුරුදු වෙලා ලගෝ දැන් සමහර ළමයින්ගේ මේ මේ ඩෙන්ටි කාඩ් එහෙම අරගෙන බලපුවාම මේක මහසෝන දැකලා වගේ එක ඉන්නේ ඩෙන්ටි කාඩ් එකේ පින්තූරේට හිනා වෙන්නේ නැහැ කියන්නේ ඔටෝ එකක් ගන්නකොටවත් ඔය hina වෙන එක හුරු කරන්න. ඒ කියන්නේ හැම වෙලේම hina වෙලා ඉන්න නෙමෙයි. මිනිස්සු බලයි මේක ගංජා ගහලාද කියලා උදේ පාන්දර ඉඳන්. hina වෙලා ප්‍රසන්නව ඉන්න. දෙමව්පියන්ට වඳින්න, වැඳලා නික්ම යන්න, ගුරුවරයාට ආචාර කරලා නික්ම යන්න, යාළුවට හොඳින් කතා කරලා යන්න, හැම සමුගැනීමක්ම මතක තියාගන්න ළමයි. සෑම සමුගැනීමක්ම ආදරණීය එකක් කරන්න. සෑම සමුගැනීමක්ම ආදරණීය එකක් කරන්න. ඇයි දන්නවද පුතේ? ඒ නික්ම යන කෙනා සමහර විට ඒ නික්ම යන්නේ සදහටම වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි යාට දෙන්නේ දෙන්න පුළුවන් ලස්සනම තෑග්ග. ඇයි? අපි මේ සමු ගැනීම ආදරණීය එකක් කරලා ඉවරයි. තමන්ගේ යාළුවා නම් කියන්න පරිස්සම් යවම ජං. සමහරවන් කියනවා යාළුකමට කියනවා. හැප්පිලා මැරියදෝ. එහෙම කියන්න එපා. පස්සේ යාළුවා ඇත්තටම මොන හරි වුණොත් එහෙම ඔවා වාව ගන්න බෑ පස්සේ. ඔය වාචාලකමට දෙඩියෝ වගේ නෙමෙයි. හරිද ඒ නිසා මට අරග මතක් වුණ නිසා කිව්වේ මම අත තව විශේෂ හේතුවක් නිසා කිව්වේ යම් දරුවෙක් අද මේ කතාව අරගෙන හැදුනොත් මට ඒ ඇති හරි